අද අභියෝගය ශ්‍රී ලංකාවට ඉතාමත්ම වැදගත් අභියෝගයක්. ඔබගේ සමස්ත අදහස මොකක්ද අද තරඟය සහ අද තියෙන අභියෝගය සම්බන්ධයෙන්? කණ්ඩායම් දෙකටම මම හිතන්නේ වැදගත් තරඟය. මොකද ඔමාන් කණ්ඩායමත් තරඟ දෙකක් ජයග්‍රහණය කරලා තියෙනවා. ඔවුන්ට මේ තරඟය ජයග්‍රහණය කරොත් ඔවුන්ගේ ඊළඟ වටේට යන එක සීල් වෙනවා. එතකොට අනිත් වැදගත් කාරණය තමයි මේ කණ්ඩායම් දෙකම ඊළඟ වටේට යන්න යයි කියලා හිතන යන කණ්ඩායම් දෙකක් කියලා කිව්වොත් ඒ පොයින්ට්ස් කැරි ෆෝවර්ඩ් කරන ඉස්සරහට ඊළඟ වටේට යනකොට ඉතින් මම හිතන්නේ ඒක හින්දම කණ්ඩායම් දෙකටම මේ තරඟය හරි වැදගත්. මහා ඔබ අනිවාර්යෙන්ම මං හිතන්නේ ඔමාන් කණ්ඩායම දැන් පෙන්නුව අපිට UAE සයිලන්ට් කණ්ඩායම අතර ජයග්‍රහණය කරලා ඒගලන් හොඳ තාන ස්ථානික ඉන්නවා. ඉතින් වැදගත් වෙන්නේ ශ්‍රී ලංකාව වැනි හොඳ කණ්ඩායමක් එක සෙල්ලම් කරන ඒගලන් ෆෝම් එකත් එක්ක ඉන්නේ. ඉතින් අපිටත් තියෙන ලොකු අභියෝගයක් තමයි ඒක ෆෝම් එකේ ඉන්න ටීම් එකක් එක සෙල්ලම් කරන්න. අවිෂ්කයි කිව්වා වගේ පොයින්ට්ස් සෙකන්ඩ් රවුන්ඩ් අරගෙන දැන් තියෙන විදිහට අයර්ලන් එළියට ගියොත් නිකන් හරි ඔමාන්ට තියෙන අන්තිම තරඟ ස්කොට්ලන්ඩ් අන්තරගෙන නිකන් හරි පැරදුනොත් අපිට. එතකොට මට හිතනවා නිකන් ස්කොට්ලන්ඩ් ඔමාන් ගියොත් එම් අපිට වැදගත් ඔමාන් සහ ස්කොට්ලන්ඩ් තරඟ විශේෂයෙන් දිනලා ඒ පොයින්ට්ස් ඉදිරියට අරන් යන්න. ඉතින් කණ්ඩායම් දෙකන වැදගත් තරඟයක් කියලා කියන්න පුළුවන්. යම් කිසි විදිහකට ඇහුවොත් අද තරඟයේ වඩාත් හොඳින් කළමනාකරණය කර ගැනීමේ වැදගත්කම සම්බන්ධයෙන් මහා මොන වගේ අදහසක්ද තිබෙන්නේ? විශේෂයෙන්ම අපි මීට පෙරත් කතා බහ කළා ඔමාන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු හැටියට කටයුතු කරන්නේ දුලිප් මෙන්ඩිස් මහත්මයා. ඔහු යම් කිසි විදිහකට ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳව මන අවබෝධයකින් පසුවනවා. ඉතින් මේ පීඩනය වැඩි වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම පැත්තෙන් ගත්තොත් අද තරඟයට සහ ඉදිරි තරඟ කෙරෙහි දුෂ්මන්ත චමීරගේ සහභාගීත්වයත් අවිනිශ්චිත තත්වයක තියෙන්නේ. මේ සියලු කාරණා ගත්තාම ශ්‍රී ලංකා කණ්ඩායමට පොඩ්ඩක් මේ පීඩනයත් එක්කයි අද තරඟ බිමට ප්‍රවිෂ්ට වෙන්නේ. ඔව් මම හිතන හැම තරඟයක්ම පීඩනයක් තියෙනවා වින්දන. හැබැයි මේ තරඟේ විශේෂ පීඩනයක් තියෙන්නේ අපි කිව්වා වගේ තරඟ දෙයක් ජයග්‍රහණය කරලා එන්න නිසා ඔමාන් කණ්ඩායම. අපි ඒ වගේම බලන්න ඕනේ ඔමාන් වගේ කණ්ඩායම් එක ගහනකොට අපි ඊයේ උදාහරණ දැක්කා වෙස්ට් ඉන්ඩීස් කණ්ඩායම නේපාල් කණ්ඩායමට පන්දු යවපු විදිය. ගොඩක් අර කෙටි පන්දු යවලා බැක් ඔෆ් දලෙන් දාලා ඒ කියන්නේ අපිට 140 අඩි දාන පන්දු යවන්න ඉන්නකොට ඒක අපිට කරන්න පුළුවන්. ඉතින් අපිට දුෂ්මන්තද ගැව්වේ නැත්තම් ලෛර කුමාර් විතරයි ඉන්නේ. ඒ ටැක්ටික් එක යූස් කරන්න වෙනවා අනිවාර්යෙන්. ඒකත් සාමාන්‍යයෙන් ඇසෝෂියේට් රටවල් මීඩියම් පේස් වලට හොඳට ගහනවා. ඉතින් අපිට එක්ස්ට්‍රා පේස් එකක් තියෙනකොට ඒ ලෙන්ස් පොඩ්ඩක් වෙනස් කළා. ඕක තමයි වෙස්ට් ඉන්ඩීස් කණ්ඩායම නේපාල් එක්ක කරේ. නේපාලුත් මම හිතන්නේ ඔමාන් වගේ හොඳම කණ්ඩායමක්. ඉතින් වැදගත් වෙන්නේ එක එක්කෙනාට වෙනස් ටැක්ටික්ස් තියාගෙන වෙන වෙනම ප්ලෑන් තියාගෙන සෙල්ලම් කරනවා. ඒ වගේම දුලිප්පය ගැන කතා කරලා දුලිප්පය කියන්නේ අපි දන්න අවුරුදු ගානක් තිස්සේ ඔමාන් ක්‍රිකට් වල ඉඳලා සැහැන වැඩ කොටසක් කළා. අපේ සිස්ටම් එකක් දන්න මේ හිටපු පරිපාලකෙක්. ඉතින් එයාගේ ඉන්පුට් එකත් අනිවාර්යෙන් ඇති. එනොදරේ මං හිතන්නේ කරට කර අරන් බැලුත් අපි උඩින් ඉන්නවා අද දවසේ අනිවාර්යෙන්. හැබැයි මං හිතන්නේ ස්මාර්ට් වෙලා සෙල්ලම් කරන්න ඕනේ මේ වැනි කණ්ඩායම එක සෙල්ලම් කරනකොට. අවිෂ්ක ඔබට අදහසක් ඇති ඒ සම්බන්ධයෙන්? මම හිතන්නේ මේ 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 වගේ කණ්ඩායම් එක අපි බේසික්ස් ටික හරියට කරන එක හරි ඉම්පෝර්ටන්ට්. මොකද පොඩි කණ්ඩායම් අනිත් එක ඒගොල්ලන්ගේ අර සස්ටේන් කරන්න තියෙන ඒ කියන්නේ අර අපි කියන දරා ගැනීමේ ශක්තිය අපේ වගේ එක්ස්පීරියන්ස් කණ්ඩායම් වලට අඩුයි. ඒකයි ගොඩක් වෙලාට ඔමන් එහෙම T20 වගේ තරගයක් ක්‍රීඩා කරනකොට ටිකක් අපි ඩේන්ජරස් කණ්ඩායමක් කියලා කියනවා. නමුත් 50 ඕවර් එකක් ගත්තම අර එක්ස්පීරියන්ස් තියෙන සස්ටේන් දිගට සස්ටේන් කරන්න පුළුවන් කණ්ඩායම තියෙන වාසිය වැඩි. හැබැයි ඒ වගේම තමයි මම හිතන්නේ මේ කණ්ඩායමේ ඇත්ත කිව්වොත් එහෙම පීඩනය වැඩි අපිට. මොකද අපි ඇවිල්ලා රෑන්කින් වලින් උඩ ඉන්න කණ්ඩායමක් රෑන්කින් වලින් පල්ලෙහා ඉන්න කණ්ඩායමක් එක ක්‍රීඩා කරනකොට කොයි වෙලෙත් පීඩනය වැඩි අපිට. ඉතින් මම හිතන්නේ ඒකයි දැන් ටැක්ටිකලි මහා කිව්වා වගේ සමාලලට අපිට කෙටි පන්දු පාවිච්චි කරලා හයියෙන් දාන කට්ටියකින් පාවිච්චි කරලා ඒ වගේ ටැක්ටිකලි පැත්තෙන් කරන්න පුළුවන්. නමුත් මම හිතන්නේ අපේ හරි බේසික්ස් ටික හරියට කරන එක හරිම වැදගත් මේ වගේ තරඟවල. ඔව් දුෂ්මන්ත ගැන අහපු නිසා මට වින්දන එක මට කියන්න අමතකුණා. මම හිතන්නේ දුෂ්මන්ත හරිම ඉන්ට්‍රෙස්ටිං කතාවක්. ඒ කියන්නේ යන්න කලින් පොඩි නිගල්ලයක් තිබ්බා ගියා. හැබැයි දැන් මේ තරඟයත් ආරංචිද සෙල්ලම් කරන්නේ නැහැ. එතකොට එයාව යූස් කරන්නේ කොහොමද? මගේ පෞද්ගලික හැඟීම නම් එයා සෙකන්ඩ් රවුන්ඩ් යන්න කලින් රයිට් ඊළඟට අපිට තියෙන අයර්ලන්තය සහ ස්කොට්ලන්තය ඉරිදා සහ අඟහරුවාද මම හිතනවා එක තරඟයක් හරි එයා සෙල්ලම් කරොත් හොඳයි. ඒ කිව්වොත් දෙවෙනි වටේට යනකොට තියෙන පීඩනය වැඩි. ඒකෝ ටෙස්ට් ප්ලේයින් රටවල් දෙයක් එක උඩ දුර අපිට ගහන්න තියෙන. ඉතින් එවැනි කඩේක අපි ඊයේ කතා කර මැනේජ් කරන්නේ කොහොමද? ඉතින් අද නිකාරි සෙල්ලම් කරේ නැත්තම් මට හිතනවා ඉතිරි තරඟ දෙකේ එකක්ව සෙල්ලම් කරන්න ඕනේ. ඒකෝ විශේෂයෙන් සෙකන්ඩ් රවුන්ඩ් එකේ තරඟවල මේ පීඩනත්වය වැඩි වෙන නිසා. ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සහ වැඩසටහන් නැරඹීමට Sirasa TV YouTube නාලිකාව දැන්ම subscribe කරන්න.